විරාත් කොහලි කියන්නේ අපේ ප්‍රේක්ෂකයෝ වැඩි කැමති නැති චරිතයක්. විරාත් තේතන් ලැබිලා තියෙන්නේ විරාත්ගේ හැසිරීම ගැන මාධ්‍ය වලින් දකින දෙයින්. සැබෑ ජීවිතෙත් විරාත් එහෙමද? මේ විරාත් ගැන සුපිරි විනිසුරු කුමාර ධර්මසේන පපරේ වෙබ්බඩවියත් එක්ක කියපු කතාව. විරාත් ඇසුරු කරන්න ලැබුණ හැටි ගැන කුමා කියන්නේ මෙහෙම කතාවක්. අපි ආසියාවේ ඉපදිච්ච අය. ඒත් ක්‍රිකට් අතින් ගත්තාම ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර ඉන්දියාව ප්‍රබල තැනක ඉන්නවා. ඔවුන් ක්‍රීඩා කරන තරඟ නරඹන්න ගොඩක් ප්‍රේක්ෂකයන් එනවා. ටීවී එකේ බිලියන ගාණක් නරඹන්නේ තරඟ ගොඩක්ම ප්‍රෙෂර්. මමත් ඒ වගේ තරඟ අම්පයරින් කරන්න ගොඩක් කැමතියි. ICC ඒක දන්න නිසා ඒ තරඟ වලට ගොඩක් කලාවට මාවම දානවා. විරාත් කොහලි කියන පුද්ගලයා ක්‍රීඩා කරනවා බලන්න ඇත්තටම මම කැමති උනේ ඉන්දියාව ක්‍රීඩා කරන තරඟ විනිශ්චය කරන්න ගිහිල්ලා. තරඟාවලි අතරතුර කීප වතාවක් මට කොහලි වැසුරු කරන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඕනෑම දෙයක් ඔහුත් එක්ක සුහදව කතා කරන්න පුළුවන්. මට හිතෙන විදිහට විරාත් කොහලිට තියෙන දේවල් පුද්ගලයෙක් හැටියට මට හම්බ වුණා නම් කොහලි එළියේදී හැසිරෙන විදිහට මට ඒ වගේ ඉන්න බැරි වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන් දුප්පත් මිනිස්සුන්ට, ඒ කියන්නේ ක්‍රීඩාවට එන මිනිස්සුත් එක්ක කතා කරන විදිය, හැසිරෙන විදිය හරිම විශිෂ්ටයි. ඒ ගැන මම S2 කින්ම දැකලා තියෙනවා. එතෙන්දී මම ඔහුව දකින්න ඉතා විශිෂ්ට පුද්ගලයෙකු විදිහට. ක්‍රීඩාගෙන ඇතුළේ ඉන්න පුද්ගලයා නෙවෙයි, ඇත්තටම එළියට ආවම මිනිස්සෙක් විදිහට ඔහු ඉතාමත් හොඳ පුද්ගලයෙක් කියලායි මම හිතන්නේ. කොහලි කියන්නේ ක්‍රිකට් තමයි ජීවිතය කරගෙන නියම විදිහට ක්‍රිකට් ගහන කෙනෙක් කියලා තමයි කුමා කියන්නේ. මම හිතන විදිහට එයා ක්‍රීඩා කරන්න ආවම අනිත් දේවල් වලට වඩා ඒ ගැන තමයි අවධානය තියෙන්නේ. මම කොහලිකින් ඒ වගේ දේවල් ගොඩක් දකිනවා. විශේෂයෙන් එයා පුහුණු කරන වෙලාවට ෆෝන් එකවත් අතේ තියාගෙන ඉන්නවා ගොඩක් වෙලාවට දකිනවා අඩුයි. ජිම් එකේ හිටියත් දුවන්නාවත් එහෙමයි. ඒ පුරුදු අපිට නෑ. මම වුණත් ගොඩක් වෙලාවට ජිම් එකට යනකොට ෆෝන් එක අරගෙන යන්නේ. ඒ කියන්නේ එයා දෙයකට අවධානය යොමු කළොත් ඒ දේ ගැනම ෆෝකස් එක තියාගෙන ඉන්නවා. ඒකම ඇති හැදෙන කෙනෙක්ට. මම හිතන්නේ මේ වගේ ට්‍රේන් කරන මිනිස්සු මම කවදාවත් දැකලා නැහැ. මාරු විදියට ට්‍රේන් කරනවා. එයා බිලීව් කරන්නේ එයාම විතරයි. තරගාවලි අතරතුරදී මම දැකලා තියෙනවා ජිම් කරන්න ගියත්, දුවන්න ගියත් එයා ඒව හරියටම කරන බව. ඒ වගේම කෑම ගැනත් එයා හරිම පරිස්සමින් තමයි කටයුතු කරන්නේ. ක්‍රීඩාවට මේ දෙකම හරිම වැදගත් කියන එක එයා හොඳට දන්නවා. ධර්මසේනට කොහලි මුණ ගැහුණු අවස්ථාවල මොන වගේ දේවල්ද කතා කරන්න ඇහුවම කුමාක් දෙන්නේ මෙහෙම උත්තරයක්. ගොඩක් කලාවට ක්‍රිකට් ගැන නම් කතා කරනවා අඩුයි. හැබැයි කොහලි හරි ආසයි ප්ලේන් කන්ඩිෂන් ක්‍රිකට් ලෝ එක ගැන දැනගන්න. මාත් එක්ක කතා කරන හැම වෙලාවෙම වගේ එයා අහන්නේ තාක්ෂණය කොහොමද හරියටම උපයෝගී කරගන්නේ කියන එක වගේ දේවල්. ඒ වගේ දේවල් ගැන දැනුම ලබා ගන්න එයා හරි ආසයි. එතෙන්දී එයාට දැනගන්න ඕන වෙලා තියෙන්නේ නායකයෙක් විදිහට කොයි වෙලාවටද ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න ඕන කියන එක ගැන හරියටම දැනගන්න. ඒ වගේ විනිසුරු තීරණ අභියෝගයට ලක් කරන්නේ කොහොමද වගේ දේවලුත් මගෙන් අහගන්නවා. මම දන්න දේවල් ටික කියලා දෙනවා. ඒ වෙලාවටත් ඔහු හැසිරෙන්නේ ඇත්තටම දීර්ඝ කාලයක් මිත්‍රයෝ වගේ ඇසුරු කරපු විදිහටයි. කොලිගේ මේ කැපවීම, ඒ වගේම කොලිගේ හැසිරීම තමන් අනුගමනය කරන්න කැමති වුණත් සමහර දේවල් තමන්ට කරගන්න බැරි වෙලා තියෙනවා කියලා තමයි ධර්මසේන කියන්නේ. මම හිතනවා මමත් පුළුවන් වෙලාවට ඔහු වගේ කරනවා ඇති කියලා. හැබැයි කොලි තරමටම කරන්න තරම් නම් හැකියාවක් නැහැ. මම මාත් එක්ක කොලියව සංසන්දනය කළොත් මම ඔහුට අගය කරන්නේ මට කරන්න බැරි දේවලුත් ඔහු කරන නිසා. ක්‍රීඩා වෙනුවෙන් ඔහු කරන කැපකිරීම මගේ මේ S2 දැකලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු හැසිරෙන විදිය, කතා කරන විදිය පවා විශිෂ්ටයි. ඒකයි මම කලිනුත් කිව්වේ එයාගේ තැනට මම ගිහිල්ලා හිටියනම් මම උනත් ඔහු කරන විදියට කරන එකක් නැහැ කියලා. ඕක තමයි කියන්නේ පිටින් මිනිස්සෙක් දිහා බලලා තීරණ ගන්න එපා කියලා. ඇත්තටම කොලි කියන චරිතය අපේ ක්‍රීඩකිනුත් අනුගමනය කරනවා නම් අපේ අයටත් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම කල subscribe කරන්නත්, cricket pitiye කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket pitiye නවම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.